එතකොට මේක වෙලඳපොර දාපු ගමන් අර රුපියල් 2300යි 2 කිලෝ එක කෙලින්ම අඩු වෙනවා. අද මේ කොස් කෑල්ල අපි පැත්තේ රුපියල් 50යි. මේ ඉඳන් මේව නගරෙට ගෙනියන්නේ නැහැ. ගෙනියන්න කෙනෙක් නැහැ. ආදේශක වෙළඳපොළට හඳුන්වා දෙන්න වැඩපිළිවෙළක් මෙලු ක්‍රියාත්මක කරේ නැහැ. ඒ නිසා අද අපි තීරණය කරා මේ ගාල්ල ප්‍රදේශයේ මේ ඇල්පිටිය, අමරගම, නාරංගම පොරෝගම මේ තියෙන ඉඩම් වලට ගිහිල්ලා මේ ඒවැයි තිබෙන මේ පරිභෝජන ගන්න පුළුවන් ගස් යට වැටිලා යන කාගේවත් අවදාන ලක් නොවන මේ ආහාරයට ගන්න පුළුවන් එළවලු වර්ග ගන්නවා අපි මේ හඳුන්වා දෙන සේදන මේ සූදානම් වෙන උදාහරණයක් ගත්තා මේ ප්‍රදේශයේ තියෙන බදාදර තියෙන බදාදපොළ. ඉරිදර තියෙන පිටිකල ඉරිදපොළ. ඒතර මේ පොළවල් හරහා පුළුවන් කොළඹට මේ කරන්න මොකද කොළඹ තියෙන දෙල්කඳ තියෙන මැනි මාකට් එක තියෙන මීගොඩ ආර්ථිකය තියෙන මේවට පුළුවන් යවන්න. අපි මේක කියන්නේ ලෙමන් කියලා. මෙන්න මේ ග්‍රාමීය මට්ටමේ තියෙන මෙන්න මේවට මේ අස්වැන්න නෙලාගෙන මෙන්න මේක දාන වෙළඳපොළට. ඒතර මේක වෙළඳපොළට දාපු ගමන් අර රුපියල් 2300යි 2 කිලෝ එක කෙලින්ම අඩු වෙනවා. දැන් ඔය කොළඹ පැත්තේ නම් රුපියල් 500ක් දෙනකොට කොස් මේවයි කෑල්ල කොස් ගෙඩියක්. අද මේ කොස් කෑල්ල අපි පැත්තේ රුපියල් 50යි. දෙල් ගෙඩියක් දැන් අපි පැත්තේ මේ ගස් යට වැටි වැටි යනවා. මේව රුපියල් 50ක් නෙමෙයි අපි පැත්තේ නිකන් තියෙන්නේ. මෙන්න තෙබු. මේ නිකන් කඩන් එන්නේ මේ ගල උඩ තියෙන මේවා. අපි පැත්තේ මේවට කවුරුත් මිලක් ගෙනියන්නේ නැහැ. කවුරුත් මේව ගමේ ඉඳන් මේව නගරෙට ගෙනියන්නේ නැහැ. ගෙනියන්න කෙනෙක් නැහැ. මේවට මැදිහත් වෙන කෙනෙක් නැහැ. මෙන්න බලන්න කොහිල දළු. මේ අපේ ගමේ නිකන් තියෙන ඒවා. ඒවා කවුරු හරි ඇවිල්ලා ඔය නිලධාරි කොයි හරි ගන්න දෙන මධ්‍යස්ථානයක් හදලා කොහෙට හරි මේ ගොවියන්ට කියනවා නම් කොයිල දළුව ගම් මිටියක් ගන්න මෙච්චරයි කොයිල දළු ටික ගේන්න. එතකොට මේ රටට මේ ජනතාවට නගරෙට ගිහිල්ලා මේවා විකුණගෙන ඇවිල්ලා කීයක් හරි හොයාගන්න පුළුවන්. මේ බලන්න රත්තරන් වගේ දමල 700 කිලෝ එක. හැබැයි අපේ ගමේ මේ මිටිය රුපියල් 100යි. අපේ පැත්තේ මේ ගස් යට වැටෙනවා. මේවා මේ කඩන්නේ නැහැ. මේවා රුපියල් 50යි අපේ පැත්තේ සාමාන්‍යයෙන් ගන්න. කොයිල වලවල්ලකට හෙටෙන්න අපිත් එක වෙන්නන්න. කොයිල කිලෝ 1000කට හැබැයි එක වලින් උඩ ගත හැකි. කවුද බැදියත් එන්නේ? ඇත්ත කෙටියෙන්. දස්ස වැඩියෙන්. සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග